ආයුබෝවන් ළමයි, අපිට මේ අද කතා කරන්න තියෙන්නේ 11 ශ්‍රේණිය පන්තියේ මේ 6 වෙනි පාඩමේ 2 වෙනි කොටස, නිදහසින් පසු ශ්‍රී ලංකාව කියන කොටස. එතකොට අපි සමානුපාතික ජනමත විචාරණය පිළිබඳ ගිය සතියේ කතා කළා. එතකොට අපි මේ දැන් කතා කරන්නේ 1947 දී ලංකාවට නිදහස ලැබුණට පස්සේ එතෙන් පටන් ලංකාවේ විවිධ දේශපාලන පක්ෂ විශේෂයෙන් 1947 සිට ලංකාව පාලනය කරන ලංකාවේ මිනිස්සු දේශපාලන පක්ෂ ඇති කරගෙන ඒ දේශපාලන පක්ෂ තුලින් ජනතාව තුරට ගිහිල්ලා ජනතාවගෙන් ඡන්දෙ ඉල්ලලා ඒ ඡන්දෙන් පත් වෙන පිරිස ආණ්ඩු බලය පිහිටවගෙන ඔවුන් ශ්‍රී ලංකාව දැන් මේ අවුරුදු 72කට ආසන්න කාලයක් ලංකාව පාලනය කරනවා. එතකොට මේ 1947 ලංකාවේ පළමු මැතිවරණයේ සිට පළමු මැතිවරණයෙන් පසුව ආණ්ඩු බලය පිහිටුව ගැනීම සෝල්බරි ආණ්ඩු කොම්බ සංස්කරණයත් පිහිටුව ගත්ත දවසේ සිට මේ වෙනකන් ලංකාවේ සංවර්ධනය වෙනුවෙන් ලංකාවේ මිනිසුන්ගේ ජීවන තත්ත්වය ඉහළට දැමීමට මොකද අවුරුදු 150කට ආසන්න කාලයක් විධාන්‍යන්ට අවුරුදු 500කට ආසන්න කාලයක් යුරෝපා ජාතීන්ටත් යටත් වෙලා තිබිච්ච රටක් විදියට මේ රට නැවත ගොඩනගා ගැනීමට මේ රට දියුණු කර ගැනීම සඳහා මොනවද මේ රටේ මිනිසුන්ගේ ඡන්දයෙන් පත්වෙච්ච පිරිස අනුගමනය කළේ කරපු දේවල් මොනවද කියන එක අද අපි ඒකේ මුල් කොටස කෘෂිකර්මාන්තය කියන කොටස අපි සාකච්ඡා කරනවා. එතන මේ කෘෂිකර්මාන්තය අර්ථය අපි පැහැදිලිව ගත්තොත් ලංකාවේ මේ ව්‍යාපාරික කෘෂිකර්මාන්තය වෙන තෙක් අද අපි සාකච්ඡා කරමු. අපි අවධානය යොමු කළොත් මම ස්ක්‍රීන් එක ෂෙයා කරන්න. නිදහසින් පසු ශ්‍රී ලංකාවේ සංවර්ධනය ගත්තම පුතේ මේ ආර්ථික කටයුතු දියුණු කිරීම සඳහා විවිධ ක්‍රියාමාර්ග ගණනාවක් ලංකාවේ අනුගමනය කරනවා. ඉගෙන එකක් තමයි ඊට පෙර ලංකාවේ අනුරාධපුරයේ පොළොන්නරුව තුළ තමයි ලංකාවේ රාජධානි බිහි වුණේ, ගොවි ජනපද පිහිටලා තිබුණේ. මහා දැවැන්ත වාරි ශිෂ්ටාචාරයක් තිබුණු වියලි කලාපය කාලිංග මාග වගේ මේ ආක්‍රමණිකයන්ගේ තත්ත්වයන් වලට මුහුණ දෙන්න නොදී මුහුණ දෙන්න බැරිව මේ රාජධානි බිඳ වැටුණා. මේ විදවැටීමේ ප්‍රතිඵලයක් විදියට අපි රාජධානි නිර්ත දිගට සංක්‍රමණය කරනවා. අනුරාධපුර පොළොන්නරුව විදවැටලට පස්සේ කිසෝස් 1215 දී පමණ අපි රාජධානි දඹදෙණියට අරන් ගෙනවා. දඹදෙණිය යාපහුවට, යාපහුවෙන් කුරුණෑගල, කුරුණෑගලෙන් ගම්පොළට, ගම්පොළෙන් මහනුවරට, මහනුවරෙන් ඊට පස්සේ අපි කෝට්ටේට, කෝට්ටෙන් මහනුවරට, මහනුවරට ඔය අතරමැද අපිට අතුරු රාජධානි තිබුණා. මේ හැබැයි මේ සියලුම රාජධානි ලංකා සිටීම තුළ ඔවුන් සංක්‍රමණය වෙලා තිබුණේ නිරත දිගට වන්න. ඒතර මධ්‍යම කඳුකරේ, ඒ කියන්නේ මලය ප්‍රදේශය කේන්ද්‍රගත කරගමි. තමයි මේ ක්‍රියාකාරීත්වය සම්පූර්ණයෙන් සිදු වුණේ. දැන් එතකොට මේ සිදුණු ක්‍රියාවලිය අපිට දැන් එවැනි තත්වයක් අපි සතුව තියෙනකොට
ඒ රාජධානී මාරුදු වීමත් එක්කම සිදුවෙන දෙයක් තමයි අපේ ජීවනෝපාය මාර්ගයත් ඒත් එක්කම වෙනස් වෙන්න පටන් ගන්නවා. මොකද දැන් වියේදි කලාපය තුළ රජරට ශිෂ්ටාචාරය තුළ අපිට හැකියාව තිබුණාට පුතේ කෘෂිකර්මාන්තයේ නිරත වෙන්න රාජධානී නිරත දිගට මාරු වෙනකොට කඳුකර ප්‍රදේශයට පැමිණෙනකොට අර පෙර පරිදිම ඒගොල්ලන්ට කෘෂිකර්මාන්තය කියන එක කියන්නේ අපි කොහොමද මඩගොවිතැන කරන්න සුදුසු පාරිසරික තත්ත්වයන් එහි පවතින්නේ නැහැ. ඒ නිසා බහුතරයක් වියලි කලාපයේ හිටිය ජනතාව රාජධානීය නිරත දිගට මාරු වෙනකොට තමන්ගේ ජීවනෝපාය මාර්ගය අතහැරලා දාලා ඒ නිර්දිතික කලාපයේ තියෙන වෙරළාසන්න ප්‍රදේශයන් සහ අභ්‍යන්තරික වශයෙන් කිරෙන වෙළහිලදාම විදේශ වෙළදාම පැහැදිලිවම වෙළදාම වෙළදාම කර මූලික කරගත්ත ආර්ථික රටාවකට හුරු වෙමින් අර පිරිස සියලු දෙනා රජරට අතහැරලා දාලා වීදි කලාපෙන් තෙත් කලාපීය ප්‍රදේශයන්ට එන පදිංචියට පටන් ගන්නවා. ඒකේ ධර්මතම ප්‍රතිඵලය වෙන්නේ ඔය රාජධානි මහනුවර රාජධානියෙන් 1815 දී බ්‍රිතාන්‍යයන්ට යටත් වීමත් සමග ඒ බ්‍රිතාන්‍යයන් වෙරළාසන්න ප්‍රදේශයේ මුල් කාලිනව පදිංචිලා එකනෝන්ගේ බලය ව්‍යාප්ත වෙන්නේ. එතකොට ඒ බ්‍රිතාන්‍යනු ලංකාවේ තියෙන දේශීය කෘෂිකර්මාන්තය වාරිකර්මාන්තය කියන දේ පැත්තකට දාලා මුදල් හම්බ කරන්න පුළුවන් දියුණු වෙන්න පුළුවන් ආර්ථික මේ වශයෙන් වාසි තියෙන කටයුතු වලට ඒගොල්ලන්ගේ අවධානය යොමු කරනවා. ඒක ටික ධර්මෝඩ සිද්ධ වෙනවා 1815 දී මුළු ශ්‍රී ලංකාවම යටත් කරගත්තට පස්සේ ඔවුන් දේශීය කෘෂිකර්මාන්තයේ කෙරෙහි අවධානය යොමු කරන්නේම නැහැ. සහ 1840 මුඩුබිම් පනත හඳුනලා දීලා කිසියම් කාල පරිච්ඡේදයක් තුල තමන්ට හිමි වෙච්ච ඉඩම තුල තමන්ට අයිතිය ප්‍රකාශ කළ හැකි ඔප්පු කළ හැකි ඉඩම තුල වගා කටයුත්තක් කරලා නැත්තම් එවැනි භූමි ප්‍රදේශයන් ගවර්න්මන්ට් එකට ගන්න තමන්ට දැනට භුක්ති විඳින ඉඩමක් හරි තමන්ට ඒ භුක්තිය ලැබුණු ආකාරය පිළිබඳ නිත්‍යානුකූලව ඔප්පු කර ගන්න පුළුවන් ක්‍රමයක් නැත්තම් ඒවත් ගවර්න්මන්ට් එකට පවර ගන්න කරගෙන බ්‍රිතාන්‍යයන්ට ලාභ ලබන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් කෝඩ් බුක් ප්‍රසංස්කරණයේ අර්ථේ සිදු වෙනවා. ඒ තමයි මේ අඩුවට ගත්ත ඉඩම් ටික සිවිල් සේවකයන්ට ලාභදායි මුදලකට විකුණලා ඔවුන්ට ඒවා තුලින් ඒවා තුල වාණිජ වැවිලි භෝග වගා කරලා ඒ ලබා ගන්න ලාභය සිවිල් සේවකයන්ට භුක්ති විඳින්න පුළුවන් විදියට හඳුන්වා දෙනවා විතරක් නෙවෙයි මතකයිද අපි ඉගෙන ගත්ත අර රාජ්‍ය ඒකාධිකාරීත්වය වෙළඳ ඒකාධිකාරීත්වය මේක අහෝසි කරලා පෞද්ගලික අංශයට මේක ඇතුළට එන්න දීලා එහෙම කළා. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? අර වියලි කලාපයේ ගොවිතැන් කරන් හිටිය ගොවි මහත්තුරු ගොවි ජනතාව සියලු දෙනා තමන්ගේ ආර්ථිකය සම්පූර්ණයෙන් අතහැරලා දාලා ඔවුන් සේන්දු වෙනවා නගරයට. මොකද නගරයේ තුල තමයි මුදල් හම්බ කරන්න පුළුවන් ක්‍රමේ තියෙන්නේ. හරි? එක්ක වත්තක නැත්තම් ඒ වත්තේ එන වාණිජ භෝග ටික කොළඹට ආවට පස්සේ වෙළහෙළදාම කරත්තවල බඩු ප්‍රවාහණය කිරීම, මගී ප්‍රවාහණය, පතල් කර්මාන්තය මේ වගේ කර්මාන්තවලට අර ගොවීන් ඔක්කොම නොමු වීම නිසා ලංකාවේ වියලි කලාපේ මහවැලි ගල්ඔය මේ වගේ ප්‍රදේශයන් වල ජීවත් වෙච්ච ලංකා සුවිශේෂී කෘෂිකාර්මික ප්‍රදේශ මේවා ඒ ජනතාව ඒව අතහැරලා දාලා නගරයට සේන්දු වෙන්න ගත්තා. ඒ නගරයට සේන්දු වෙන්න ගත්තම නගරයේ ඉන්න ජනගහණය වැඩි වෙනවා. එතකොට නගරයේ තියෙන ජනගහනත්වය වැඩි වෙනවා. ඊළඟට ඒ හරහා නාගරික ප්‍රශ්න, ජනාකීර්ණ ප්‍රශ්න, සමාජ ප්‍රශ්න මේ ගොඩාක් ඇති වෙන්න පටන් ගන්නවා. ඔහොම වාතාවරණයක් පවතින තත්ත්වයකදී තමයි හුදේ මේ ලංකාවට 1931 දී ඩොනමුර් රණ්ඩු කොම්පිට සංස්කරණයේ යරදී
ලංකාවේ ජනතාවගේ ඡන්දෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව කියලා පාර්ලිමේන්තුවේ මුල් නම විදිහට වෙනස් කරලා විධායක කාරක සභා ක්‍රමයක් ඇවිල්ලා ඒකේ කෘෂිකර්මාන්තයේ පිළිබඳ කාරක සභාවේ සභාපතිකම ඩී.එස්. සේනානායක මහත්මයාට ගමන් කරන්නේ. ඒතර ඩී.එස්. සේනානායක මහත්මයාට මේක ගමන් කිරීමත් සමග එතුමා තමන්ගේ රාජකාරී වශයෙන් තියෙන්නේ එතකොට මේ රටේ අර වියලි කලාපය තුල කෘෂිකර්මාන්තය කරලා ඒක අතහැරලා නගරයට සේන්දු වෙලා දැන් මේ කුලි රසාවල් කරන පිරිසව නැවත වතාවක් කෘෂිකර්මාන්තයට ගෙන එන්න ඕනේ. දේශීය කෘෂිකර්මාන්තය නගා සිටුවන්න ඕනේ. එතකොට ඒ වෙනුවෙන් යම් යම් කාර්යභාරයන් කිරීමට එතුමාට සිදු වෙනවා. ඒ ඔන්න ඕක තමයි ওই වියලි කලාපේ ගොවි ජනපද පිහිටනවා කියලා කියන්නේ. දියසිනා නායක මහත්මයා අර වියලි කලාපයේ මේ සමාවෙන්න අපේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශයන් වල නගරික ප්‍රදේශයන් වල පදිංචිලා කුලී වැඩ කරන ගොවින්ට කතා කරලා කිව්වා. ඕගොල්ලෝ කැමති නම් නැවත වතාවක් මෙහි නිකන් ඉඩමක් නැතුව පොඩි පැල්පතක ජීවත් වෙනවා වෙනුවට අපි දෙන්නම් හොඳ ඉඩමක්. අපි දෙන්නම් මේ ඉඩමේ වගා කරන්න අවශ්‍ය කරන ඔප්පු නිවසක් හදාගන්න සපෝට් කරන්න. එහි ගියාම ස්කූලෙ දෙන්නම් පාරවල් ටික හදලා දෙන්නම් වගා කරන්න අවශ්‍ය කරන වතුර ටික අරන් දෙන්නම් වගා කරන්න අවශ්‍ය කරන බීජ ටික දෙන්නම් බය නැතුව වගා කරන්න අස්වැන්න ලැබෙනකන් ගාණක් දෙන්න අස්වැන්න පළවෙනි කොටස විකුණලා ගන්නකම් යම් ගාණක් ගවර්න්මන්ට් එකෙන් දෙන්න කරන්න තියෙන එකම දේ මේ නගරය අතහැරලා ඔය හොඳ දක්ෂ ගොවි මහත්තුරු ටික නැවත වතාවක් යන්න වියලි කලාපේට ගිහිල්ලා අපි එහෙන් දෙන ඉඩමේ පදිංචි වෙන්න පදිංචි වෙලා ඒ පදිංචි වෙන පිරිස් ටික එකතු කරන ජනපදයක් හදාගන්න ඒ ජනපදය තුලින් කෘෂිකර්මාන්තය නගා සිටුවන්න කටයුතු කරන්න මෙන්න මේ ක්‍රමයට ඩී.එස්. සේනානායක මහත්මයා විශේෂ කැපවීමක් කරලා තමයි මෙහෙන් පිරිස් ඔය වියලි කලාපීය ප්‍රදේශයන් වලට ගෙනල්ලා ඔවුන්ව නැවත පදිංචි කරවල ජනපද පිහිටවීම දැන් මේ ජනපදවල ජනතාව පදිංචි කළාට විතරක් මදි මේ පදිංචි කරපු ජනතාව මේ කෘෂිකර්මාන්තය කරන්න අවශ්‍ය කරන පහසුකම් සම්පාදනය කරන බීජ ටික දෙන්න ඕනේ ඉඩම් ටික දෙන්න ඕනේ පොහොර ටික දෙන්න ඕනේ ආ උපදෙස් ටික දෙන්න ඕනේ නැවත කෘෂිකර්මාන්තය පටන් ගන්න උපදෙස් ටික දෙන්න ඕනේ මේ ඔක්කොම ටිකත් එක්ක මේ වතුර ටික අරගෙන යනවා කියන එක ලොකු ක්‍රියාවලියක්. එන වතුර අරන් යන්න නම් වාරි මාර්ග කටයුතු කෙරෙන්න ඕනේ. මේ අනුව ලංකාවේ ගල්ඔය ප්‍රදේශයේ ගල්ඔය ජලාශය කේන්ද්‍රගත කරගනිමින් වාරි කර්මාන්තයක් පටන් ගන්න. හැබැයි මේ පටන් ගන්න වාරි කර්මාන්තය බහුකාර්ය යෝජනා. ඒ කියන්නේ කෘෂිකර්මාන්තයට අවශ්‍ය ජලය ලබා ගැනීම පමණක්ම නෙවි ජනතාවට අවශ්‍ය කරන ගොවිදැන් කටයුතු ඊට පස්සේ බීමට සතුන්ට බීමට මිරිදිය කර්මාන්තය දැන් පසු කාලීන වෙන්නකොට අපිට බහුකාර්ය කියන එකට මේ ජල විදුලිය නිපදවීම කියන සංකල්පය අන්තර්ගත වෙනවා මෙන්න මේ වගේ කාර්යයන් ගණනාවක් සිදු කරන තනි යෝජනාවකට අපි කියනවා බහුකාර්ය යෝජනා කියලා ඒ වගේම අපි පුළුවන් තරම් අපේ රටින් පිට රටට අපනයනය කරන්න පුළුවන් භෝග වර්ග තමයි වගා කරන්නේ නිදහසින් පස්සේ. එහිදී කුරුණු ගම්බේ සෙනසාල් වගේ සුළු අපනයන භෝග සඳහා විශාල දියුණුවක් මේ භෝග වගාවේ සිදු වෙනවා. ඒ වගේම රට පුරාම විවිධ කර්මාන්ත මොකද දැන් මේ බහුකාර්ය යෝජනා ගොවි කුෂිකර්මාන්ත ඇති වෙනකොට ලෝහ කර්මාන්ත ඊරසේ වෙලනාම ඊළඟට ගත්තම මේ 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 මොනවාද ප්‍රවාහන කටයුතු මහමාර්ග ඉදිකිරීම වරාය කටයුතු යටිතල පහසුකම් සංවර්ධනය මේ සියලු දේවලුත් මේක එකම වගේ දියුණු වෙන තවත් පැතිකඩක් විදිහට අපිට ගන්න පුළුවන් ඒ වගේම නිදහසින් පසු සිදුවෙන ඊළඟ වැදගත්ම දේ තමයි මේ නිදහසින් පසු අධ්‍යාපනය නැතුත් ඒකත් එහෙමයි අපේ අධ්‍යාපන ක්‍රමයක් විශාල පෙරලියකට භාජනය වෙනවා නිදහසෙන් පස්සේ ඒ වගේම ලංකාවේ ජනතාවගේ සෞඛ්‍ය කටයුතු සුභ සාධන කටයුතු මේ හැම දෙයක්ම මේ නිදහසෙන් පසු ගත වෙච්ච අවුරුදු 72 කාලය තුල ලංකාව පාලනය කරපු
පාලකීන්ගේ අතින් සිදු වෙලා තියෙන එක පිළිබඳව තමයි මේ දැන් වියලි කලාපේ ගොවි ජනපද පිහිටුවීම මේක අරමුණ අපි දීලා තිනවා ගොවි ජනපද පිහිටුවීමේ අරමුණ මොකද්ද රටේ ආහාර නිෂ්පාදනය වැඩි කරගන්න ඕනේ පිටරටින් ආහාර අනේන එකට නවත්ත ගන්න ඕනේ රටේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ ඒ වගේම අර තෙත් කලාපීය ප්‍රදේශයන් තුල විශාල ජනගහනයක් එකතු වීම හලහා ජන තදබදය තුලින් ඇතිවන ප්‍රශ්නවලට විසඳුමක් තියෙනවා රැකියාවක් නැතුව ඉන්න පිරිස් බහුතරයක් ඉන්න මේ අය රැකියාවක් ලබා දෙන්න පුළුවන් මේ පුෂ්කරමාත්‍ය දිනු කිරීම හරහා වීරි කලාපයේ පැරණි වාරි පද්ධති නැවතවතාවක් ප්‍රතිසංස්කරණය කරගන්න අවස්ථාව ලැබෙනවා ඒ වගේම වීරි කලාපයේ තිබිච්ච ඉඩම් මල් බිහි වෙලා තිබිච්ච ඉඩම් සංවර්ධනය මේ කරලා මිනිසු ජනාවාසීති කර ගැනීමක් කරනවා प्रश्नकारी तत्वम गोवियाव सह इदम हिमियाव तृप्तिमत्कुवीन දැන් මම යනවා ඔයගලන්ට මේ මේ ව්‍යාපාරය ආරම්භ කරපු පිරිස් නව ගොවි ජනපද පිහිටුවීම හා පවත්වාගෙන යාමේදී රජයේ මුහුණ දුන් ගැටලු අපි ඒකට කලින් මේ ව්‍යාපාරයේ ආරම්භකයක් විදිහට ඉන්න පාර්ශ්වය ගැන පොඩ්ඩක් අපි කොහෙල බැලුවොත් හොඳයි කියලා මගේ හිත කියනවා මේ අපි දැන් අපි බලමු පොඩ්ඩක් මේ DS සේනානායක මහත්මයා පිළිබඳව ශ්‍රී ලංකාව ප්‍රතිවා ලෝකයේ ප්‍රථම අගමැතිණිය ගැන වීඩියෝවෙන් පස්සේ ශ්‍රී ලංකාව ප්‍රථම අගමැතිතුමා ගැන කතා කරන වීඩියෝ තමයි මේ. ඊයේ සේනානායක මහතාට ජාතියේ පියා වත්තුන් පියා යන විරුදාවලිය ලැබුණා. සෙවනැල්ලට වඩා වේගයෙන් වැඩ කළ එතුමා ඉපදුනේ සිංහල රජ කාලයේ පටන් රාජ සම්මානයට පාත්‍ර වූ උසස් පෙළපතකින් පවතා මීරිගම් බෝතලේ වලව්වේ දොල් ස්ටේපල් සේනානායක සහ එලිසබෙත් පෙරේරා යුරට දාව. සේනානායක මුදලි පතන් හිමි වැවිලි කරුවේ ධනවතෙක් එම යුවළගේ බාලපුතු ඩී.එස්. සුපන්නේ 1884 10 වෙනි මාසයේ 20 වෙනි දින කුඩා කාලේ බෝතලේ වලව්වට පැමිණි ගුරුවරයෙකුගෙන් සිංහල භාෂාව උගත් ඩී.එස්. එෆ්.ආර්. සහ ඩී.සී. යන තම දෙදසොහොයුරන් දෙදෙනන් සමග ගල්කිස්ස සාන් තෝමස් විදුහලට ඇතුළු වී අධ්‍යාපනය ලැබුවා ඩී.එස්. පාසලේ ශාස්ත්‍රීය අධ්‍යාපනය කෙරෙහි දැඩි උනන්දුවක් හෝ දක්ෂකමක් පළ කළේ නැහැ. එහෙත් එහිදී ක්‍රිකට්, පාපන්දු, ටෙනිස් ආදී ක්‍රීඩා, බොක්සින් හා මල්ලවපුර ආදී ඉතා ඕනෑකමින් සහභාගී වුණා. ඌ ඒ වායේදී කැපී පෙනෙන ශූරයෙක් බවට පත් වුණා. ඩී.එස්. විදුහලේ 7 වැනි පන්තිය සමත් වූවා පමණයි. එහෙත් එම තත්ත්වයේ ඒවකට ඉතා ඉහළ ඉංග්‍රීසි දැනුමක් ප්‍රකට කරන මිනුම් දඩුවක් වුණා. පාසලේ මස්සූ ඩී.එස්. රජයේ මිලින්දෝරු කාර්යාලයේ ලිපිකරුවෙකු සේ බැඳුණා. එවකට බොහෝ රජයේ ආයතනවල සේවය කළේ ඉංග්‍රීසි, බර්ගර් සහ ද්‍රවිඩ ජාති. මිනින්දෝරු කාර්යාලයේ අධිපතිව සිටි බර්ගර් ජාතිකයා විසින් කරන ලද අවඥාවයක් ගැන කිපුණු ඩී.එස්. ඔහුට හොඳටම ගුටි පැටසුණා. අධිපතියා මේසයක් යට රිංගුව විට කාර්යාලයෙන් එළියට ආ ඩී.එස්. කෙලින්ම ගෙදර ගියා. රජයේ සේවයෙන් එසේ සමග ඩී.එස්. පියාගේ වතුපිටි කුඹුරු හා මිනිරම් පතල්ලා දීගෙන සොයා බලාගෙන නිදහස් ජීවිතයක් ගත කළා. කලණකට පසු උඩරට දුරුවිල පරම්පරාවේ මොළි දුරුවිල් නම් තරුණිය හා විවාහ වූ ඩී.එස්. ඩැඩ්ලි හා රොබර්ට් යනුවෙන් පුතුන් දෙදෙනෙක් වුණා. ඩැඩ්ලි සිව්වරම්ම මෙරට අගමැති වුණා. කණිටුපුත් පියාගේ අඩිපාරේ යමින් බැවිලි කරුවෙක් බවට පත් වුණා. කලක් වතුපිට පලණේ යෙදුණු ඩී.එස්. එවකට අමාත්‍යව ව්‍යාපාරයට සම්බන්ධ වී වුණු ඩී.බී. ජයතිලක, පොන්නම්බලන් රාමනාදන්, අදර් වීඩියස්, එන්.මන් හේවාවිතර, සී.ඒ. හේවාවිතරන, එෆ්.ආර්. සේනානායක ආදීන් හා එක් වුණා. හාපිටිගම් කොරළේ අමාත්‍යව ව්‍යාපාරයේ නියමුවා වූ ඩී.එස්. 1913 8 වෙනි මාසයේ 31 දින මීරිගම මහා මධ්‍යපු උත්සව සභාවක් පැවැත්වුවා. ඊට ඉහත සඳහන් කළ පිරිස සහභාගී වුණා. අධිරාජ්‍යවාදයට එරෙහිව මහත් රැල්ලක් එවකට ඇතිවෙමින් තිබුණා.
राज्य मंत्रण सभावट नितरंगे नायक महदाट अवस्थाव कृषिकर्म अमात्य पदवीट පත්වනවා වර්ෂ 1942 වන විට ඩී එස් සේනානායක මැතිතුමා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ සභානායක පදවියට පත් වුණා. මෙවැනි වන විට ලංකා ජාතික සංගමය තුළ විවිධ මත ගැටුම් පැවතියා. ශ්‍රී ලංකාවට නිදහස් ලබා ගැනීම පිණිසගෙන ගිය අරගලය තව තවත් තීව්‍ර කරමින් මේ සඳහා බ්‍රිතාන්‍ය පාර්ශ්වයේ අවධානය යොදා ගැනීමට ඩී එස් සේනානායක ප්‍රමුඛ නායකයෝ
කටයුතු කරමින් සිටියා. එහි අරමුණ ජයගැනීම සඳහා ඒවකට බිහිව තිබූ සිංහල මහා සභාව, ද්‍රවිඩ සංගමය, මුස්ලිම් ලීගය, යෝනක සංගමය, බර්ග ලීගය, මැලේ සංගමය ආදී සංවිධාන සියල්ල ඒකරාශී කරමින් 1946 සැප්තැම්බර් මස 6 වෙනිදා වීඑස් සේනානායකයන් විසින් එක්සත් ජාතික පක්ෂය බිහි කරන ලදී. නිදහසේ අරගලය වෙනුවෙන් ඩීඑස් ඇතුළු පිරිස කරන ලද කැපකිරීම 1947 ජූනි මාස 3 වෙනිදා මල් පළතරයි. යටත් විජිත කාර්යංශය විසින් ලංකාවට ස්වාධීන පාලනයක් පිරිනමන බව එදින ප්‍රකාශ කරන ලදී. 1947 පෙබරවාරි මාස 4 වෙනි දින කොළඹ නිදහස් චතුරස්‍රයට පැමිණි නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩීඑස් සේනානායක මැතිද වර්ෂ 1815 සිට ශත වර්ෂයකටත් අධික කාලයක් ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන්ගේ ධජය බිම හෙළා ශ්‍රී ලාංකික ධජය නැවත ශ්‍රී ලාංකික ගුවන්තලයේ එසවිය. මම හිතනවා මේ අපිට ඕක ප්‍රමාණවත් වෙයි කියලා. එතකොට මේ ගොවි ජනපද පිහිටුවීමේදී මුහුණ දුන්නු ප්‍රධාන ගැටලු කිහිපයක් තියෙනවා. අපි ඩීඑස් සේනානායක මහත්මයා ගැන කතා කළේ මෙතුමාගෙන් තමයි මේ ගොවි ජනපද ව්‍යාපාරය ආරම්භ වෙන නිසා. කොහොම හරි මේ ඩීඑස් සේනානායක මහත්මයා මුහුණ දුන්නු ප්‍රශ්න කිහිපයක් තිබුණා. එතුමාගේ රජය ඒ තමා පුතේ දැන් කාලාන්තරයක් තිස්සේ දැන් උනට අන්තිමට ඇහුව ඇහෙන්නේ නැති අවුරුදු 100කට ආසන්න කාලයක් 100කට 150කට ආසන්න කාලයක් දැන් මේ ජනතාව බ්‍රිතාන්‍යයන් යටතේ වැඩ කරන්න ඒ බ්‍රිතාන්‍යයන්ගේ ආර්ථික රටාවට හුරු වෙලා දැන් අර නගරවලට ඇවිල්ලා මුඩුක්කුවල ජීවත් වෙලා අන්න ඒකට හුරු වෙලා හිටියි දැන් මේගොල්ලන්ට කිව්වම ආයසරයක් ඕගොල්ලෝ මේ කතා අරලා දාලා ගිහිල්ලා කුෂිකර්මාන්තේ නිරත වෙන්නේ කියලා මේ මිනිස්සු එහෙම එකපාරටම කැමති වෙන්නේ නැහැ. ඒතර ඒගොල්ලන්ට ඒ තෙත් කලාපේ ඉඩම් කඩම් හොයලා ඒවයි ගිහිල්ලා ඉඩ කඩම් ලබා දීලා ඔප්පු ලබා දීලා ගෙවල් හදාගන්න උදව් කරන්න. දේශ වැඩක් නෙමෙයි. සල්ලි අවශ්‍යයි. ඒ වගේම කාලයක් තිස්සේ මේ විදන් අතහැරලා ඉතිමුණු. ඒ නිසා මේවා වනගත වෙලා අර මේ කැලෑවද ප්‍රදේශයෙන් බඩපත් වෙලා කුෂිකර්මයට නුසුදුසු ප්‍රදේශයක් විදිහට මේක පේන්න ගත්තා. සහ ඒක තත්ත්වෙටපත් කරන්න විශාල වියදමක් දරන්න සිද්ධ වෙනවා. ඒ වගේම මේ ගොවි ව්‍යාපාරය සඳහා පටන් ගත්තා වගේ නෙමෙයි වතුර ලබා දෙන්න ඕනේ. වතුර ලබා දෙන්නේ කොහොමද කියන එක. ඒ වගේම මේකේ පළවෙනි අස්වැන්න ගන්නකම් ගොවි මහත්තයව ගිරන පදිංචි කරලා එයා පළවෙනි අස්වැන්න ගන්නකම් අපිට සිද්ධ වෙනවා ඔහුට යම් කිසි මුදලක් ලබා දෙන්න ජීවත් වෙන්න. ඒ වගේම මේවයි ගිහලා පදිංචි වෙනකොට ඒවයි සෞඛ්‍ය ආරක්ෂිතභාවය දරුවන්ගේ අධ්‍යාපන පහසුකම් ඒව ළඟපාත තියනොත් ගේ බලන්න. තමන්ගේ නිෂ්පාදන තමන් මෙච්චර කැපකිරීමක් කරලා හිටවල ගන්න අස්වැන අස්වැන්න කිසි බාධාවකින් තොරව නියමිත මිලක් සාධාරණ මිලක් යටතේ අලෙවි කරගන්න මේ ගවර්න්මන්ට් එක මැදිහත්විය යුතුයි. ඒ අනුව ලංකාවේ පීඨවන ලද ප්‍රධාන ගොවි ජනපද කීපයක් උගන්න පෙන්නලා තියෙනවා. ඒක තමයි මේ නිදහසට පෙර තිමිච්ච ගොවි ජනපද තමයි මේ ඔය 1831 දී ආපු මින්නේරිය කාගම නච්චදුව බෙරගම මිනිපේ පරාක්‍රම සමුද්‍රේ රිදීබැඳියල්ල සංගිලිකන්දරාව ඒ අතර කීපය. දැන් නිදහස ලැබුවට පස්සේ කියන 48 නිදහස ලැබුවට පස්සේ බත් බැනිල්ල දේවහුව ගිරිතලේ පානියම් කරවල ඉරණ මඩුව ගල්ලොය කන්තලේ සොරබොරරව ආදී ස්ථානයන් වල මේ වාරි කර්මාන්ත ඇති කරලා කුෂි කර්මාන්තය දියුණු කරන්න ඩීඑස් සේනානායක මහත්මයා ප්‍රමුඛ විශේෂයෙන්ම එක්සත් ජාතික පක්ෂය එවකට පාලකයා දැන් ඉන්නේ නැහැ නම් ඌ එකක්වත් කරන්න යන්නේ නැහැ. එවකට හිටිය එක්සත් ජාතික පක්ෂ පාලකයා ඉංග්‍රීසි භාෂාව කතා කරන ටයිකෝ ටැන්දට ඒක මාන්නයක් විදිහට ගත්තේ නැහැ. එයා ආඩම්බරයෙන් සිංහල භාෂාව කතා කළා, බුද්ධ ආගම ගැන කතා කළා. ඒ නිසා එතුමා ඒක නිසා තමයි මේ ජාතියේ පියා විදිහට අපි සලකන්නේ.
බහුකාර්ය යෝජනා ක්‍රම ආරම්භ වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ එකම වැඩේ නැතුව එක වැඩේකින් වැඩ ගොඩක් කරන්න පුළුවන් ක්‍රමයක්. ඔය තියෙන්නේ එවැනි අවස්ථාවක්. ආ ගොවි බඳවල් සඳහා ජල පහසුකම් ලබා ගැනීම, ජල විදුලිය ඇතුළින් නිපදවීම, ආ ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීම, ආ මීදී දීවර කර්මාන්තය, නව රැකී රක්ෂා අවස්ථා, ගම් වතුර පාලනය කරන්න පුළුවන්. මෙන්න මේවා එක ව්‍යාපෘතියකින් කාරණා ගණනාවක් කරනකොට අපි කියනවා බහුකාර්ය යෝජනා ක්‍රම කියලා. ලංකාවේ ප්‍රථම බහුකාර්ය යෝජනා ක්‍රමයේ විදිහට සැලකන්නේ ගල්ඔය ජලාශය පදනම් කරගෙන කෙරෙන බහුකාර්ය යෝජනා ක්‍රමය. මේකදී සේනානායක සමුද්‍රය කියලා කියන්නේ පස්සේ කලින් තිබුණේක මේ අම්පාර වැව ඉගිනියාගල ජලාශය ගල්ඔය ජලාශය මේ 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 කීපයක්ම මේකත් එක්ක සම්බන්ධ වෙනවා. හරිද? මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයට එන්න කලින් අපි පොඩ්ඩක් මේ මේ යෝජනා ක්‍රමය ගැන හොඳට පැහැදිලි වෙනවා අච්චුපොත තුනේ. අපි චුට්ටක් කිය අච්චුපොත පොඩ්ඩක් අධ්‍යයනය කරලිමු. හරි. උතේ මේ අපි එනවා සලා මේ වැඩේ කලින් ඔයගොල්ලන්ගේ අච්චුපොති ඔයගොල්ලන්ට දීලා තියෙනවා සිතියමක්. අපි ඒක චුට්ටක් අවධානය යොමු කරනවා කියන එක මතක තියාගන්න. දැන් ඔය ගල්ඔය යෝජනා ක්‍රමය ආරම්භ වෙනකොට හැමෝම ඇහුවා මොකද්ද හේතුව කියලා. මෙහෙම පටන් ගන්න. මොකද ඕක 1931 ඩීඑස්සී නානායක මහත්මයා රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත් වෙලා ඒකීකාරක සභාවේ සභාපතිවරයා ඉන්න කාලේ නම් මේ වැව සහ ඒ ආශ්‍රිතව පෝෂණය කරන්න පුළුවන් සීමාව දැනගෙන තිබුණා. එතකොට දැන් ඕගොල්ලන්ට පේනවා ඇති ඔය මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය ගැන කියන කලින් අපිට මේ ගල්ඔය ගැන කතා කළොත් ගල්ඔය යෝජනා ක්‍රමයේදී අපි මූලිකවම අවධානය යොමු කරනවා ගොවි ජනපද පීඨවල ගල්ඔයට යනකොට අච්චුපුතේ 98 පිටුව බලන්න මේකේ ඔව් මේ ජනපද පිහිටවනකොට ඔය සේනානායක සමුද්‍රය කියලා කියන්නේ අතීතයේදී ගල් මේ අම්පාර වැව කියලා හඳුන්වපු ස්ථානේ ඒ ආශ්‍රිතව ඉදිකරු එක මේ දියසේනානායක මහත්මයාට ගෞරවයක් විදිහට මේක නම් කරන්නෙත් ඒ විදිහට. ඊස්සේ මේක මේ ජලාශ කීපයක් එකතු කරලා මේ දියසේනානායක මහත්මයාගේ පළමු යෝජනා පළවෙනි මේ බහුකාර්ය යෝජනා ක්‍රමය. දෙවෙනි එක තමයි අපි මේ ඉන්නේ මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමය. දැන් ඒක බලන්න ඒකෙදි ඕගොල්ලන්ට පේනවා ඇති මේ මේක පොඩ්ඩක් ඒ සිතියම පොඩ්ඩක් අරගෙන කියලා දෙන තීරණය කළේ මේ කියලා ලොකුවට දාලා මේ මම දීලා තියෙන ඔය මාක් කරලා තියෙන ටික පුතේ පොඩ්ඩක් මාක් කරගන්න සිතියමේ ඕගොල්ලන්ගේ සිතියමේ ඕගොල්ලන්ගේ සිතියමේ ඔය ස්ථාන ටික චූට්ටක් මාක් කරගන්න රතු පාටින් රවුම් කරලා තියෙනව රතු පාටි. කළු පාටින් රවුම් කරලා තියෙන ටික කළු පාටි. සහ මං කිසියම් ගමන් මාර්ගයක් ඇඳලා තියෙනවා. ඊට අමතරව වචන දෙකක් ලියලා තියෙනවා.
හරි ඔතන ඔගලගේ පොතේ නිදහස දිනා ගන්න පෙර අපි පිහිටවපු ගොවි ජනපද ටිකත් එක්ක සලකා බැලුවම උගලට තේරෙන්න ඕන දෙයක් තමයි මේ ඔය A B C D E F G H පොඩි පොඩි මේ පොඩි පොඩි දේවල් තියෙනවා නමුත් ඒ ඔගන්න පේනවා ඇති මේ මහවැලි ජලාශේ මහවැලි ගඟ තිරිකුණාමලයට වැටෙනකන් ගමන් කරන මාර්ගය තුල විවිධ තැන් වලින් හරස් කරලා හදාගන්න කුඩා කුඩා ජලාශ සහ ඒ ජලාශ වල එකතු වෙන වතුර ටික ඇල මාර්ග ඔස්සේ එකිනෙකා සම්බන්ධ කර ගනිමින් වියලි කලාපයේ ජනතාව ගිහිල්ලා පදිංචි කරවපු ඒ ජනපද සියල්ල සස්ත්‍රීක කරන්න පුළුවන් ක්‍රමවේදයක් තමයි මේ මහවැලි ව්‍යාපෘති අරමුණ විදියට තිබිලා තියෙන්නේ. එතකොට දැන් මූලික වශයෙන් ගත්තම දැන් මහවැලි ගඟ මේ මධ්‍යම කඳුකරයෙන් ආරම්භ වෙනවනේ. ආරම්භ වෙලා තිරිකුණාමලයෙන් වැටෙනවා. කොහොමද මේ විශාල ජනස්කන්ධේ වතුර ටික රටේ දියුණුවට යොදාගන්නේ? එතකොට ප්‍රධාන වශයෙන් මහවැලි යෝජනා ක්‍රමයේ අරමුණු කීපයක් තිබුණා. ඒක ඔයගලගේ අච්චුපතේ 100 පිටුවේ බලන්න තරු තුනක් මැද්දෙන් දාලා තියෙනවා. මේ තරු තුන උඩින් ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ මූලික අරමුණු කියලා. මූලික අරමුණු තුනයි. එකක් තමයි වියලි කලාවේ ගොවිබිම් පළදායි ලෙස කෘෂිකාර්මික කටයුතු වලට යොදාගන්නේ. හරිද? දෙවෙනි එක ඒ පළදායිව මේ පළවෙනි කීම තමයි මේ මේ පළදායිව ඒ කෘෂිකර්ම මන්ත්‍රී යොදා ගන්නකොට මූණ දෙන්න දින ප්‍රශ්නේ තමයි ජලය නිශ්චිත නැහැ හිඟකම නිට්‍ය ජල පහසුකම් තිබිය යුතුයි. දෙවෙනි එක ඉහළ යන විදුලි බල ඉල්ලුම. දැන් ඔය 77 වෙනකොට ලංකාවේ මේ විදුලි බලය සඳහා විශාල ඉල්ලුමක් තිබුණා. හැබැයි ඉල්ලුමට සරිලන තරම් සැපයුමක් ලබා දෙන්න මේක නිෂ්පාදනය කරන්න අපහසුයි. ඒ කාලේ වෙනකොට ওই විමලදොර සුරේන්ද්‍ර මහත්මයා හැම ජලය අපේ ලංකාවේ තියෙන ජලය උපයෝගී කරගෙන ඒ ජලයේ වේගය ගලා බසින වේගය උපයෝගී කරගෙන ටර්බයින් එකක් කරකොල ටර්බයින් එක හරහා විදුලිය නිපදවන්න පුළුවන් කියන මූලික සෛද්ධාන්තික කරුණු හොයාගෙන තිබුණේ. ප්‍රතිඵලය වෙන්නේ මොකද්ද? මහවැලි ව්‍යාපෘතිය මහවැලි ගඟ මේ හරස් කරලා හදාගන්න තැන් වලින් විශාල ජලාශ ඉදි කරන්න ඒ ජලාශ තුලින් රටේ විදුලි බල අවශ්‍යතාවයට අවශ්‍ය කරන විදුලිය ජනනය කරන්න යොදා ගන්න තීරණය කළා. ඒකම මේ විදියට මේ ජලය හැමතැනකින්ම ලැබෙනකොට ජනාවාස බිහි වෙනකොට ඉඩම් නැති ජනතාවට ඉඩම් ලැබෙනකොට ආහාර සඳහා තියෙන ඉල්ලුමට සරිලන සැපයුම ලබා දෙන්න රජයට හැකියාවකුත් ලැබෙනවා. ඒකම පුතේ දැන් ওই තරුතුරට පල්ලෙහෙන් තියෙන හිස් ඉඩ අවකාශය ලියා ගන්න වෙනත් අතුරු වරමුණු තමයි ඔය ඊට පස්සේ දීලා තියෙන්නේ. එතනත් මම මේ කියන දේවල් වලට අංක දාගන්න. මොනවද? මහවැලි ව්‍යාපාරයේ අපේක්ෂිත ප්‍රධාන අරමුණු වලට අමතරව මෙන්න මෙතනින් දාන අංක 1 රැකියා හා කෘෂිකර්මාන්ත අවස්ථා බිහි කිරීම. උතේ දැන් මේ හැමතැනම වැව් වැමුණු හදලා කෘෂිකර්මික කටයුතු නිරත වෙනකොට ෆැක්ටරේ ඉලවන්න වීටික කොටන්න හාන්න එන්න මේව වශයෙන් මේ කුඩා කුඩා රැකිය අවස්ථා නැවත නැවත බිහි වෙන්න පටන් ගන්නවා. එතකොට රැකියාව නොමැතිකම නිසා සමාජයේ ඔය වැරදි වැඩවලට යොමු වෙන තරුණයන් එතන යොමු කර ගැනීම හැකියාව තිබුණා. ඊට සංක දෙක දාන්න ගම් වතුර පාලනයේ. ගම් වතුර පාලනයේ කියන එක අංක දෙක දාන්න. තුන්වෙනි එක තමයි මිරිදිය මසුම්බෝ කිරීම. මොකද දීවර කර්මාන්තේ ගත්තම කොටස් දෙකයි කරදී මිරිදිය. ඒතර මුහුදු ගිහිල්ලා මාළු අල්ලනවට වඩා
සමහර පිරිසක් අදටත් ඉන්නවා මේ ගංගේ වැවේ ඇලේ ඉන්න මාළු අල්ලලා කනකොට ඒක රසයි ගුණයි කියලා කියනවා. ඉතින් මේ කොහොම වුණත් තව කෙනෙකුට රැකියාවක් මේ. මෙන්න මේ කියන කාරණා තුන වෙනත් තරමුණු විදිහට තියාගෙන තමයි ලංකාවේ පාලකී ශ්‍රී ලංකාවේ මේ මේ මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයට අත තියන්නේ. හැබැයි ඒක පියවරයන් දෙකකින් යුක්තයි. මහවැලි ව්‍යාපාරයේ ප්‍රධාන කොටස් දෙකකින් යුක්තයි. පළවෙනි එක තියෙන්නේ ඔය පොල්ගොල්ල කියන ස්ථානේ. මම දැන් මම ලොකු කරනවා. මේ හරිද මේ මෙතන යටින්ම තියෙන පොල්ගොල්ල හරිද ඔන්න මම දැන් කියවන්න බලා ගන්නකොලු පොල්ගොල්ල මහවැලි ගඟ හරහා විශාල දැම්මක් තනනවා පොල්ගොල්ල කියන තැනේදී මහවැලි ගඟ හරලා හරහා විශාල වේල්ලක් බඳිනවා බැඳලා බැඳම එතනට එකතු වෙන වතුරු ටික ඒ එකතු වෙන වතුරු ටික සුදු ගඟට දානවා සුදු ගඟ ඔයගොල්ලන්ට ඊට තුලින් පෙන්නලා දෙනවා හරිද බෝවතැන්න ජලාශයට කලාවැවට ඊටසේ එතනින් බෝවතැන්නට බෝවතැන්නෙන් වතුර ටික අරගෙන යනවා ඇල මාර්ගය හා උඩරට මේ මෙන්න අද කඳු කර මේ වියලි කලාපේ තියෙන කලාවැවට නාචි දුව වැවට මෙතින් ඒ යන වතුර ටික අරන් යනවා මෙන්න මේ සීමාව. මේ මෙතනින් බෝවතැන්න අමංගඟට යවන්නේ නැතුව ඒ වතුර ටික අරගෙන යනවා මේ කියන තැනින් කුරුළු වැවට නාචි දුවට නුවර වැවට තිසා වැවට මේ රාජාංගනේ වැවට මේ වගේ වැව් ගණනාවක් අර වේල්ල වැදලා එකතු කරගන්න වතුර ටික ප්‍රයෝජනවත් පරිදි ලැබීමට හැකියාව ලැබෙනවා. इन पास में वैडे पोट्टा नातर वेनो नातर वेनो क्या ने देवीनी कोड़स कराना साल लिया वाशे देवीनी कोड़स कराना साल लिया ऐसी वेनो कोटे हरिये ने में वासर तिहक कैथरुत दी इधरी सेलस में महावली एबीसी की ने सीमा वितीने प्रदेशीय नेवते सांगवार्दन एक कर ले ये वाय कुछ कर मानते ना कोटे सिर्फ महावली गंगा में පාවිච්චි කරන්න ඒකේ දෙවෙනි පියවර විදිහට යොදා ගන්නවා. ඒකට තීදි කරපු පළවෙනි වැව තමයි උගලන්ට ඔය පොල්ගොල්ල අමුණ. මේක හරහා තමයි වැඩේ කෙරෙන්නේ. එතකොට 1977 හයෙන් පහක බලයක් අරන් පාර්ලිමේන්තුවේ බලය දිනාගත්ත ජේ.ආර්. ජයවර්ධන මහත්මයා ඇතුළු කණ්ඩායම කිසි ප්‍රශ්නයක් නැහැ හයෙන් පහක් තියෙනවා. ගේන ඕනම යෝජනාවකට පස් දිනක් ස්ථිරවම නැගිටිනවා හය දිනකින් මෙන්න මේ නිසා බය නැතුව තීන්දුව తీරන ගන්න තීලා අලුත් තරුණ ප්‍රජාව මේකට යොමු කරනවා අර වයසක කට්ටියට මේක බාර නොදී ඩීසේනා නායක සමවෙන්න මේ ජේ.ආර්. ජයවර්ධන මොකද කරන්නේ තමන්ගේ තරුණ දේශපාලන නායකයෝ වෙන ගාමිණී දිසානායක ලලිත ඇතුළත් මුදලිය ඇතුළින් ගාමිණී දිසානායකට මේ මහවැලිය බාර දෙනවා. මුලදී මේක නිකම්ම නිකන් සංවර්ධන මණ්ඩලයක්. ඒතර තීන්දුව తీරන ගන්න බෑ ඇත්තම ගත්තොත් ඇමතිවරයාට. නමුත් පසුව මේක ගිහිල්ලා ජේ.ආර්. ජයවර්ධනත් කතා කරලා පස්සේ එතුමා මහවැලි සංවර්ධන අමාත්‍යංශය කියලා මේක වෙනස් කරලා මේකට කැබිනට් බලය ලබා දෙනවා. ඒ වගේම මේ දෙකම ලබා දෙනකොට තේරෙනවා මේ ඒ හරහා වැඩ කටයුතු කරන්න ගියාම මුදල් වෙන් කරගන්න ගියාම ගැටලු ඇති වෙනවා. ඒ නිසා ඒකටත් තම ආරක්ෂාවක් විදියට පුතේ 77 දී පීඨවනවා මහවැලි අධිකාරිය පිළිවීමක් කරනවා 1979 දී. දැන් මේක අතරම ගත්තොත් බ්‍රිතාන්‍ය පාලනයට මරු පහරක්. ලංකාවේ දෙයක් පටන් ගන්න අවස්ථාව දුන්න මුන් ඔක්කොමල එකතුලා කුඹුරු වැඩ කරලා දැන් කේත්‍යායවල් ආය අස්වද්දනවා. ඉතින්
මේ කියන කටයුත්තදී සාමාන්‍යයෙන් ආණ්ඩුකාරවරයාත් එයාගේ ගෝල බාලයෝ ටිකක් පුළුවන් තරමට ට්‍රයි කරනවා මේ ලංකාවේ අගමැතිවරයා ඒ කියන්නේ මේ ආණ්ඩුකාරවරයා නෙමෙයි අත්‍තර කතුම කවුද මේ ජේ.ආර්. ජයවර්ධනගේ ආණ්ඩුව තුල මේක කෙරෙනකොට මේක කඩා කප්පල් කරන්න විශාල කාර්යයන් ගණනාවක් දියත් වෙනවා හැබැයි ඒ සියල්ල මැඩපවත්වන්න හැකියාව ලැබෙනවා මේ පාර්ලිමේන්තුවට ආපු තරුණ පිරිස් ජේ.ආර්. ජයවර්ධන බොහොම ලස්සනට මෙහෙවනවා මෙහෙවලා ඔවුන් ලව්ව වැඩ ගන්නවා වැඩ කරන්න පුළුවන් නම් යකාගෙන් හරි බැඳලා වැඩ ගන්නවා කියන එක ජේ.ආර්. ජයවර්ධන දක්ෂයි ඔහු මොකද කරන්නේ ගාමිණී දිසානායකට මේක බාර දීම හරහා ඔහුට ටාගට් එකක් දෙනවා මොකද්ද මේක හදන්න අවුරුදු 30ක් යනවා හැබැයි කාලය දෙනවා ඔයාට පුළුවන් නම් අවුරුදු 12න් හදන්න ගාමිණී දිසානායක මේක 6න් හදලා පෙන්නනවා හරිද එතකොට මේ නිසා තමයි මේක වේගෙන් කිරිච්ච නිසා තමයි මේකට කඩිනම් මහවැලි ව්‍යාපාරය කියලා අපි නම් කරලා තියෙන්නේ එතකොට ඒ අනුව මේ යෝජනා ක්‍රමයේ දෙවෙනි අදියර විදිහට පළවෙනි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළ අවුරුදු 30කට පස්සේ අවුරුදු 30කට නෑ හරියටම අවුරුදු 10 මේ යහම 7කට පස්සේ ඒ කියන්නේ 70 තමයි පළවෙනි අදියර ක්‍රියාත්මක වුනේ 77 දී තමයි දෙවිනිය අධීර ක්‍රියාත්මක වෙන්නේ. ඒතර ඒ හරහා කොත්මලය, වික්ටෝරියාව, රන්දිනිගල, රන්ටැඹිය, උන්හිටිය, රත්කිඳ, මාදුරුව වගේ ශාල ජල මේ මේ මොනවාද ජලාශ හදලා ඒ ජලාශ වලට උගලන්ට පේනවා ති මේ මාක්කාට පස්සේ ජලාශ හදන ඒ ජලාශ වලට මහවැලි ගඟේ වතුර එකතු කරගෙන ඒකතු කරගත්ත වතුර ඇල මාර්ග හලහා විවිධ වැව් වලට අරන් ගිහිල්ලා ඒ අරන් යන අතරමැද්දේදී ජල විදුලිය නිපදවගෙන විශාල කාර්යයක් කරනවා. ඕගලන්ට පිටු අංකට එන්න කලින් අපි යමු අපේ තියෙන්නේ කතා කරමින් හිටිය තැන. කොට विशाल वेली बेंदल महावेली विक्टोरिया गंगट याट वेच्चे महावेली व्यापृति हरा विक्टोरिया जलाशय गम्मान वाल याट उना गम्मान में खड़दुर विहारस्थान स्थान के हेदुआ उनाट पैवति पेरने विहारस्थान तामत ගංගාව හිඳෙන වෙලාවට මතු වෙනවා. එතකොට 78 පිටු මහවැලි අමාත්‍යංශයේ ප්‍රථම අමාත්‍යවරයා වෙන්නේ ගාමිණී දිසානායක මහත්මයා. මේ තියෙන්නේ යාස්තාව. මහවැලි සංවර්ධන යෝජනා ක්‍රමයේ ක්‍රියාත්මක කිරීම යුතු කරගෙන අපේක්ෂා කළ අරමුණු මොනවද? විදුලි බලයේ නිෂ්පාදනය කිරීම, වීදි කලාපයේ ගොවිබිම් සඳහා නිත්‍ය ජල පහසුකම් ලබා දෙන එක, ජල සම්පාදනයේ හේතුවෙන් නව ජනාවාස ව්‍යාප්ත කිරීම මගින් ඉඩම් නොමැති ජනතාවට ඉඩම් ලබා දීලා කුෂි භෝග වගාව වර්ධනය කිරීම, රැකියාවක් නොමැති කට්ටියට රැකියාව ලබා දීම, ගම් වතුර පාලනය කිරීම, මිරිදිය දීවර කර්මාන්තය දියුණු කිරීම. මහවැලි ව්‍යාපාරයේදී ඉදිකර ජලාශ තමයි කොත්මලේ, උළුහිටිය, වික්ටෝරියාව, රත්කිඳ, රන්දිනිගල, රාදුරුවේ, රන්ටැඹේ, මොරගහ කන්ද. දැන් මේ දීලා තියෙන්නේ උගලන්ගේ ඒ අපි ඉස්සල මාක් කරපු සිටියමම මම පේනවා ඇති බොහොම පිළිවෙලට ලස්සනට මෙහෙටයක් තියෙනවා මේ නිල් පාටින් පෙන්නලා තියෙන ඇත්තරම මේ මගදී හදලා තියෙන ජලාශයන් වලට පදනම් වෙච්ච ජල ඒකරාශී කරපු ස්ථාන පොල්ගොල්ල වේල උගලන්ගේ අච්චු පොතේ දීලා තියෙනවා මේක හරි වැදගත් ස්ථානයක් මේ පොල්ගොල්ල වේල බැඳීමගින් මහවැලි ගඟේ ජලය උමගක් කරහා සුදු ගඟට හරවලා ඒකෙන් තමයි බෝවතැන්න ජලාශය පෝෂණය කරලා ඉන්පසු ඒක කලාවේ නාජිද මාදුරුවේ වගේ ප්‍රදේශයන් වලට මේ වතුර ටික අරන් යනවා හරිද මේ තියෙන්නේ වේල්ල ඒක අපි යනවා වික්ටෝරියා ජලාශයට
පොල්ගොල්ල වේලට පහලින් ඒ කියන්නේ පොල්ගොල්ල ජා මේ වේල දින උඩින් ඊට පල්ල පල්ලෙහෙන් මහවැලි ගඟ හරස් කරලා වික්ටෝරියා ජලාශය නිර්මාණය කරන මේ මාගරට් ට්‍රැච එංගලන්ත ආගමිතින අපිට සත පහක් මේකට සල්ලි යන්නේ අපි මේකට තනි ක්‍රම බ්‍රිතාන්‍යයෙන් අපිට ලැබිච්ච ආධාර බ්‍රිතාන්‍ය කැනඩාව වගේ රටවල් වලින් අපිට ලැබිච්ච ආධාර හින්දා මේක හදන්නේ ඉතින් ආධාර මුදල් ගන්න විදුලි බලය ජනනය කිරීම මගින් තමයි මේකේ මූලික අරමුණ වික්ටෝරියා වේල්ලේ ඉදිකිරීමේ ප්‍රධාන අරමුණ වෙන්නේ ජලය ජල විදුලිය නිපද වීම කොත්මලේ මේකත් අන්තිම ලස්සන තැනක් මම මේකට ගිහිල්ලා දැන් අවුරුදු මං හිතන්නේ 7ක් 8ක් විතර වෙනවා මහවැලි ගඟේ අතු ගංගාවක් වන කොත්මලේ ඔය කඩදොර නම් ස්ථානයෙන් හරස් කළ තමයි කොත්මලේ ජලාශය ඉදි කරලා තියෙන්නේ ස්විඩන් රජය තමයි මේකට ආධාර උපකාර කරලා තියෙන්නේ රන්දෙනිවල ජලාශය වික්ටෝරියා ජලාශයටත් පල්ලෙහෙන් ඒ කියන්නේ වික්ටෝරියාකටත් පල්ලෙහෙන් ඒ කියන්නේ මේ බලන්න පුතේ පොල් ගොල්ලෙන් වතුර ටික එකතු වෙලා පිට වෙන වතුර ටික ගේනවා වික්ටෝරියාකට වික්ටෝරියා එක උතුරට යන වතුර ටික ගිනිනවා කොහෙදද රන්දෙනිවල ජලාශයට එතකොට බටහිර ජර්මනියෙන් තමයි මේකට ආධාර උපකාර ලැබෙන්නේ ජල විදුලිය නිපද වීමත් වාරි මාර්ග වලට අවශ්‍ය කරන ජලය සැපීමත් තමයි මේ වේල්ල ඉදි කිරීමේ අරමුණ හරිද එතන මහවැලි සංවර්ධන ව්‍යාපාරයේ හරහා අපිට ලැබුණු ප්‍රයෝජන මොනවාද ගැත්තමයි අපිට ජල විදුලිය නිපදව ගැනීම හැකියාව ලැබුණා කෘෂිකාර්මික කටයුතු සඳහා ජලය ලබා ගන්න හැකියාව ලැබුණා නව ජනපද පිහිටුවීම හරහා ජනතාව පදිංචි කිරීමක් සිදු වුණා නව නගර බිහිවීම මම්මාවත් ඉදිරිවීම නව රැකියා අවස්ථා බිහිවීම මේවා අපිට ගන්න පුළුවන් නමුත් දැන් මේ කොච්චර හැදුවත් වැඩක් නෑ පුතේ මේ හදාගත්ත මිනිස්සු ටිකට පාරට බැහැලා මැරෙනකන් කෑ ගහන්න වෙනවනේ අපේ මේ ටික කරන්න කියලා. ඒ නිසා මේකේ විසඳුමක් තමයි 1943 දී සහතික කළ මිලකට V අලෙවි කරන්න පටන් ගන්න. එතකොට V වර්ග අභිජනනය කරලා අලුත් B පැලෑටි V පැලෑටි හදාගන්න V පරේෂණ ආයතන බතලේගොඩ වී අභිජනන සේවා මධ්‍යස්ථාන නමින් පිහිටවනවා නව වී ප්‍රභේදයන් ඒ කියන්නේ එක ගහක ඇට 10ක් 15ක් යදෙන 7ක් 8ක් යදෙන ඒවා නම් තියෙන්නේ 10ක් 15ක් යදෙන අලුත් වී ප්‍රභේද ඔවුන් නිපදවල ලබා දෙනවා ඒ වගේම රටේ සාමාන්‍ය මිනිස්සු ජීවත් වෙන කොට ඔවුන්ගේ ලැබෙරිය ටික ඉන්දියාප්ප ටික ඒක විකුණ ගන්න පුළුවන් විදියට ගොවිජන සේවා මධ්‍යස්ථාන පිහිටවල ඒ හරහා ග්‍රාමීය අපේ ආහාර රටාව ජනතාවට හේතු ගන්නන ක්‍රමයක් මේකෙන් හදනවා. ඒ වගේම ගොවීන්ට තමයි කටයුතු කරන් යද්දී යම් මුදලක් අවශ්‍ය කළොත් එයා ගෙවයි, ඒ කියන්නේ එයා දැනට මේකේ නිරත වෙනවාද, මහවැලිය වැඩ කරනවාද ඒක බලන්නේ නැහැ. ඔවුන්ට ණය ආධාර ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් මේක හරහා අපි හදා ගන්නවා. අපි ඊළඟ සතියේ අපනයනය කිරීම මූලික කරගෙන කටයුතු කරන ව්‍යාපාරික කුෂ්කර්මාන්තය ගැන අපි සාකච්ඡා කරමු. අපි අදට ඔතනින් මේ පාඩම නවත්වන අපි ඊළඟ සතියේ ඉතිරි කොටස පටන් ගන්නකම්